समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारो मे भिक्खवे पुग्गला संतो संविज्जमानो लोकस्मिन् ती अनियत ससर नियत पेरुंदं पुरा लो सतवेत पतल महा करुणावें लोवट सेत सलसु महा कारुणिक බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් පින්වත් ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්නතුනි मे मोहते अब सूदानाम वाने केटिवेला वक्तुल महाकारुणिक बुदुराजानन वहन्से विसिं इताम करुणावेन युक्तव लोक सत्या केरही पतल महाकारुणावेन देशना कल ए श्री सद्धर्मेन बिंदक ओब श्रवणे करला एई नोबे जीविते गुणदहमिन धर्मज्ञानयेन वैडी दियुनु करगन्न सूदानं वेन मोहत श्रद्धावंत पिन्वत्नी ओबटत मटत रहसक नेवेई ओबत ममत मे गत करन මේ කාල වකවානුව ඊ타ත්ම අර්බුධකාරී වේදනාකාරී ඊ타ම මනසට උනත් හරිම අපහසු කාලයක් බව අපි තේරුම් අරගෙන තියෙනවා ඇත්තටම පින්වත්නි මේ කාල වකවානුව තුල අපි සියලු දෙනාගේම සිත් හරිම නොසන්සුන් හරිම නොසන්සුන් සමහර වෙලාවට මේ කාල වකවානුවේදී ඔබත් මගේත් සිත් කැළඹෙන ප්‍රවණතාවය වැඩි एट हेतुवत् ओब दन्नो समहर वेलावट ओब ओबे निवस तुल जीवत् वेनकोट ओबगे सितट द्वेष सहगत सितुविली एन प्रवणतावे वैडी एनिसा ओब तेरुम गन्न मे काल वकवानुव අපි ගොඩක් හැම අතින්ම පරිස්සම් විය යුතුම කාලයක් විශේෂයෙන්ම අපේ සිතේ ඒ ද්වේෂ සහගත සිතුවිල්ල වැඩි වෙන්න ඔබේ සිත දූෂණයට ලක් වෙනවා ඔබේ සිත නොසන්සුන් වෙලා අපිට අකුසල් සිද්ධවන්නට පුළුවන්
එනිසා පින්නතුනි ඔබට මේ මොහොතේ මේ කාලවකවානුව තුල වගකීමක් තියෙනවා ඒ තමයි ඔබ මේ නිවස්වලට වෙලා සිටින විට ඔබ පුළුවන් තරම් ඔබ ඔබේ සිත මෛත්‍රියෙන් කරුණාවෙන් සිත පවත්වාගෙන යන්න ඔබ එදිනෙදා වැඩ කටයුතු කරනකොට ඔබ ඔබේ සිත හැකි තරම් පාලනය කරගන්න ඔබේ සිතට ඒ ද්වේෂ සහගත සිතුවිල්ල එන හැම මොහොතකම එය මැඩපවත්වා ගන්නට කටයුතු කරන්න ඒකට බුදුහාමුදුරෝ දේශනා කළ ඒ අනුශාසනාවන් අපිට වැදගත් වෙනවා එනිසා පින්වත්නි ඒ කාරණාව මේ මොහොත තුල ඔබට මතක් කළේ අපි මේ ගත කරන කාලය ගොඩක් අපහසු නිසා හැකි තරම් ධර්ම ශ්‍රවණය කරන්න පොතපත පරිශීලනය කරන්න ඔබට බණ නොයෙකුත් විදියට අහන්න ශ්‍රවණය කරන්න හැකියාව අද ලැබිලා තියෙනවා එනිසා අයින් ඔබේ ජීවිතය ගුණධමින් වඩ වඩාත් වර්ධනය කරගන්න එයට හේතුව මේ අර්බුදකාරී තත්ත්වය මේ අභියෝගාත්මක කාලය මේ වේදනාත්මක කාලය කවදා හෝ පහව ගිය දවසකට ඔබට සතුටු වන්නට පුළුවන් ඔබ ඔබේ සිත සිත සංසුන් කරගෙන මේ කාලය ගත කළා කියලා. ඒ නිසා ඔබට ඒ සඳහා ශක්තිය තියෙනවා. ඒ නිසා ඔබ ඒ ශක්තිය පාවිච්චි කරන්න මේ මොහොත තුල. ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබ දන්නවා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මාර්ගෝපදේශකේ බුදුහාමුදුරුවෝ කියන්නේ මාර්ගෝපදේශකේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ගැලවුම්කාරයෙක් නෙමෙයි පින්වත්නි බුදුහාමුදුරුවෝ කියන්නේ ගැලවුම්කාරයෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ මාර්ගෝපදේශකේ ගැලවුම්කාරයෙකුට නම් පුළුවන් පින්වත්නි අපේ සිතට දුකක් ආවොත් ඒ දුක తాවකාලිකව හෝ නැති කරලා දාන්න. හැබැයි පින්වත්නි බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දුන්නා. එක එක්කෙනාගේ සිතේ ඇතිවෙන දුක් මැඩපවත්වා ගන්නට අපිමයි කටයුතු කරන්න ඕනේ. එනිසා එයට මාර්ගෝපදේශක නෑ. ඒ කියන්නේ මග පෙන්වීමක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඔබේ සිත කිලිටු වෙන්නේ එවැගේම ඔබේ සිත පිරිසිදු වෙන්නේ ඔබ ඔබේ ක්‍රියාකාරීත්වයන් මතමයි. ඔබ හොඳ දෙයක් කළොත් ඔබට හොඳ දෙයක් ලැබෙනවා. ඔබ නරක දෙයක් කළොත් ඔබට නරක දෙයක් ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අපේ සිතට නරක සිතුවිලි එන්න සහ අපේ සිතට හොඳ සිතුවිලි වෙන්නේ අපි කරන ක්‍රියාවන් මත තමයි. එනිසා කිසිම කෙනෙක් අපේ සිතට වැරදි දේවල් දාන්නේ නැහැ. අපිමයි ඒ සියලු දේ කරගන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව අපිට පෙන්වලා දුන්නා එහෙම සිතට එන දේවල් නරක දේවල් මැඩපවත්වා ගන්න ක්‍රමය මැඩපවත්වා ගන්න විදිහ උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. එහෙම තමන්ගේ සිතට අකුසල් දේවල් එන එක ඔබට මැඩපවත්වා ගන්න අවශ්‍යයි නම් උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය කියන මාර්ගය
ඒ මධ්‍යම ප්‍රතිපදාව උන්වහන්සේ අපිට පෙන්වලා දුන්නා. එනිසා ඔබත් මගේ වගකීම සහ යුතුයකම උන්වහන්සේට කරන පූජෝපහාරය වන්නේ අපි ඒ උන්වහන්සේ පෙන්වා වදාළ මේ කියන්නා වූ ඒ චතුරාර්ය සත්‍ය මාර්ගය ඒ නිවන් මගට පිළිවෙන් නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙන විදිය තමන්ගේ ජීවිතයේ තමන්ගේ ජීවිතයට ළඟා කරගන්නේ ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරුවෝ මෙලව පරලොව එවගේම ලෝකෝත්තර සුවය ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපිට ඒ මාර්ගය පහදලා දුන්නා මැනවින් මැනවින් අපට ඒ පහදලා දුන්නා ඒ මාර්ගෝපදේශනය කරන උන්වහන්සේ ඒ මාර්ගය පෙන්වලා දුන්න උන්වහන්සේ මේ ලෝකයේ මිනිස්සුන් වර්ග හතරකට බෙදලා වෙන් කරලා වදාලා එනිසා මා මේ වෙලාවේ ඔබට ඒ වර්ග හතර පැහැදිලි කරලා දෙන්න තමයි සූදානම් වෙන්නේ මේ සූත්‍ර දේශනාවේ නම තමෝ තම පරායන සූත්‍රේ ඒ සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය අංගුත්තර නිකාය සඳහන් වෙන සූත්‍රය සූත්‍රේ නම තමයි තමෝ තම පරායන සූත්‍රය එනිසා මේකේ මේ සූත්‍රයේ තියෙන්නේ කොටස් හතරයි එනිසා ඒ කොටස් හතර ඔබ මනවින් තේරුම් ගන්න ඒ තේරුම් ගන්න අතරේ මේ පුද්ගලයෝ හතර දෙනා පුද්ගලයෝ හතර දෙනා අතරේ ඔබ කොතනද ඉන්නේ කියන එක ඔබ තේරුම් ගන්න ඔබ කොතනද ඉන්නේ කියන එක ඔබ තේරුම් ගන්න අනිත් අයට සංසන්දනය කරන්න නැතුව අනිත් කෙනා මෙහෙමයි අර අල්ලපු ගෙදර කෙනා මෙහෙමයි අර ගමේ කෙනා මෙහෙමයි එහෙම හිතන්නේ නැතුව අපි හැමෝම කැමති එක එක්කෙනාට වැරදි දාලා කතා කරන්නනේ අපි කැමති නැහැ අපේ දේවල් අපේ අප්‍රමාණ වැරදි තියාගෙන පින්වත්නි අපි ගොඩක් වෙලාවට කරන්නේ අනිත් අයගේ වැරදි කතා කරන එක හැබැයි එය නෙමෙයි කල යුත්තේ අපි හැම මොහොතකම කරන්න ඕනේ අපි අපේ දේවල් හදාගන්න එක අපේ සිතට එන අකුසල දේවල් අපේ සිතට එන වැරදි සහගත දේවල් පාලනය කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. එනිසා වෙන වෙන අයගේ දේවල් හොයන්නේ නැතුව අපි කරන්න ඕනේ අපේ සිත අපේ ජීවිතය අපේ මේ මාර්ගය අපේ ධර්ම ඥාණය මේව වැඩි දියුණු කරගන්න එක තමයි පින්වත්නි අපි කරන්න ඕනේ. එනිසා පින්වත්නි බුදුහාමුදුරුව මෙලොක ජීවත් වෙන මිනිස්සු කොටස් හතරකට බෙදලා වෙන් කරා පළවෙනි එක්කෙනා තමයි තමෝ තම පරායන පුද්ගලයා තමෝ තම පරායන පුද්ගලයා ඒ කියන්නේ අන්ධකාරයෙන් අන්ධකාරයට ගමන් කරන පුද්ගලයා මොකද්ද මේ අන්ධකාරයෙන් අන්ධකාරයට ගමන් කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ ලයිට් නැති තැනක ඉඳලා ලයිට් තියෙන තැනකට යනවා වගේ අදහසක්ද නැහැ අන්ධකාරයෙන් අන්ධකාරයට යන පුද්ගලයා කියලා කිව්වේ පින්වත්නි පරමාර්ථ මිනිසෙක් විදිහට ජීවිතයක් ලබන්න නම් පුද්ගලයෙක් කාරණා තුනක් සම්පූර්ණ කරන්න ඕන පරමාර්ථ මිනිස් ජීවිතයක් සාර්ථක මිනිස් ජීවිතයක් කියලා හිතන්න සාර්ථක මනුස්ස ජීවිතයක් ලබන්න නම් සාර්ථක කියලා කිව්වේ සම්පූර්ණ ජීවිතයක් ඈ කාරණා තුනක් සම්පූර්ණ කරන්න ඕනේ පළවෙනි කාරණාව තමයි ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් සහිතව ඒ කියන්නේ ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් හොඳ තත්ත්වෙන් තියෙන හොඳ මනුස්ස ජීවිතයක් ලැබෙන්න ඕනේ අනිත් දේ තමයි කාටවත් අත නොපා හොඳින් ජීවත් වෙන්න යමක් හරි හම්බ කරගෙන කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන් හොඳ මනුස්ස ජීවිතයක් ඊළඟ එක තමයි තුන්වෙනි කාරණාව හොඳ නරක තේරුම් ගන්න පුළුවන් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් මනුස්ස ජීවිතයක්
මෙන්න මේ කාරණා තුන පළවෙනි එක තමයි ඇස් කන් නාසය ආදී මේ ඉන්ද්‍රියන් සහිතව සම්පූර්ණ ජීවිතයක් දෙවෙනි එක තමයි කාටවත් අත නොපා ජීවත් වෙන මනුස්ස ජීවිතයක් තුන්වෙනි එක තමයි හොඳ නරක තේරුම් ගන්න පුළුවන් ජීවිතයක් අපිට තියෙන්න ඕන එතකොට මේ කාරණා තුන ගැන හිතනකොට ඔබට මේ කාරණා තුනම හරි විදිහට ලැබිලා තියෙනව නේද ඔබට මේවෙන් අඩුවක් නැහැනේ ඔබට මේවෙන් අඩුවක් නැහැ කාටවත් අතනෝපා ජීවත් වෙන්න හොඳට ජීවත් වෙනවා ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් හොඳට පිහිටලා තියෙනවා හොඳ නරක තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් ඔබට තියෙනවා මේ විදිහට ඉපදුණු මිනිස්සයා පරමාර්ථ මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙක් හැබැයි එතකොට අපි එහෙම ජීවිතයක් ලැබලා තියෙනවා ඒකයි මේ ජීවිතය මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් කියලා කිව්ව පින්වත් සමහර මිනිස්සු ඉන්නවා ඉපදුනාට කන් දෙක ඇහෙන්නේ නැහැ සමහර මිනිස්සු ඉන්නවා ඉපදෙනකොටම ඇස් දෙක පේන්නේ නැහැ සමහර මිනිස්සු ඉන්නවා ඉපදෙනකොටම අංග විකලයි ගඳ සූඳ දැනෙන්නේ නැහැ ඒගොල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ සමහර මිනිස්සු ඉන්නවා ඉපදෙනකොටම දුප්පත් පවුලක හිඟා කාල ජීවත් වෙන පවුලක ඉපදෙනවා සමහර මිනිස්සු ඉන්නවා හොඳ නරක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ ඒගොල්ලන්ට එතකොට අපි ඔබ එහෙම නැහැ ඔබට හොඳ ජීවිතයක් ලැබිලා තියෙනවා එනිසා ඔබට මේ ලැබිච්ච ජීවිතය දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් දුර්ලභ මනුස්ස ජීවිතයක් ඒකයි මේ වගේ මනුස්ස ජීවිතයක් ලබන්නත් අපි ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනේ එහෙනම් ඒ විදිහට ලැබපු ඒ මනුස්ස ජීවිතයට ස්තුතිවන්ත වෙන්න ඕන අපි කාටද ඒ වගේ දුර්ලභ වූ හොඳ මනුස්ස ජීවිතයක් ලැබපු අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන කාටද මුලින්ම ඔයත් එකපාරම කියයි ඔබ ඔබේ අම්මගේ අම්මටයි තාත්තට ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලා. හරි. ඒක හොඳයි. අම්මටයි තාත්තට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැබැයි ඒ හොඳ අම්මා තාත්තා ගාව හොඳ මනුස්ස ජීවිතයක් ලැබපු ඔබ පෙර ආත්මවල හොඳ කර්මයන් කරපු නිසා තමයි ඒ හොඳ අම්මා තාත්තා කෙනෙක් ළඟ උප්පත්තිය ලැබුවේ. ඔබ හොඳ දේවල් කරලා තිබුණේ නැති වුණා නම් ඔබට පුළුවන් කමක් නැහැ ඒ හොඳ අම්මයි තාත්තයි ළඟ උපදින්න. සමහර වෙලාවට සමහර දරුවෝ ඉන්නවා මොකක් හරි වරදක් වුණාට පස්සේ අම්මටයි තාත්තටයි බනිනවා මේගොල්ලෝ නිසා තමයි මට මේ වරද සිද්ධ වුනේ. මේගොල්ලෝ ළඟ ජීවත් වුණ නිසා තමයි මට මෙහෙම වුනේ කියලා අම්මටයි තාත්තටයි බනිනෝ නෑ. ඒක එහෙම නෙමෙයි. ඒ වරද ඔබේ වරද. ඒ වරද ඔබේ වරද. එනිසා ඒ අම්මයි තාත්තයි පහු කළා. ඒ අම්මයි තාත්තයි යම් කර්මයක් කරලා තිබ්බ නරක කර්මයක් ඒ වගේ දරුවන් ලබන්න. එනිසා මේ කර්මය කියන එක පින්වත්නි එක එක්කෙනාට දාලා කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කර්මය සකීයත්වයලා ඒ කියන්නේ අපිට මේක අරන් කතා කරන්න ඕන එකක්. එනිසා පින්වත්නි සමහර මිනිස්සු ඉන්නවා උප්පත්තියෙන්ම දුප්පත් පවුල්වල උපදිනවා උප්පත්තියෙන්ම දුප්පත් පවුල්වල ඉපදිලා යමක් කමක් හරි හම්බ කරගන්න විදිහක් නැතුව හිඟා කාල ජීවත් වෙන්නේ සමහර මිනිස්සු ඉන්නවා ඒ හිඟා කන ජීවිතයේ තුල ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ කියන්නේ නොදැමුණු කම නිසා හොරකම් කරනවා ඕනතරම් හිඟාකන මිනිස්සු ඉන්න හොරකම් කරන්නේ නැතුව දුප්පත් මිනිස්සු ඉන්න හොරකම් කරන්නේ නැතුව ජීවත් වෙන නමුත් නොදැමුණ කම නිසා සමහර මිනිස්සු ඉන්නවා හොරකම් කරලා ජීවත් වෙන සමහර වෙලාවට
අපි පෙර ආත්මවල කරපු වැරදි දේවල් නිසා වැරදි කර්ම නිසා පව් නිසා අපි දුප්පත් පවුල්වල උපදිනවා දුප්පත් පවුල්වල උපදිනවා දුප්පත් තැන්වල උපදිනවා හරියට අධ්‍යාපනයක් ලබන්න බැරි වෙනවා හැබැයි සමහර කෙනෙක් ඉන්නවා ඔය මොන දේවල් නැති වුණා හොඳ අධ්‍යාපනයක් ලැබුවොත් ඒ පුද්ගලයාට වාසනාව උදා වෙනවා හොඳ විදිහට ජීවත් වෙනවා මම ඔබට උදාහරණයක් කියන්නම් ඔබ දන්නවා ඉන්දියාවේ ජනාධිපති වුණ අබ්දුල් කලාම් මහත්මයා එතුමා ලංකාවේ පුත්තලම කියන දිස්ත්‍රික්කයේ දුප්පත්ම පවුලක ඉපදුණු කෙනෙක් එතුමා ලංකාවේ ඉපදුණු කෙනෙක් දුප්පත්ම පවුලක නමුත් එතුමට වාසනාව තිබුණා ඉන්දියාවට ගිහිල්ලා ඒත් අර වීදි ලාම්පු යට ඉඳලා පාඩම් කරලා තමන්ගේ අධ්‍යාපනයේ නිහලටම ගිහිල්ලා න්‍යෂ්ටික විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් වුණා ඒ තම තමන් ගෙනාපු කර්ම ශක්තිය තම තමන් ගෙනාපු දේවල් ඒ දුප්පත් පවුල්වල හිඟාකන පවුල්වල ඒ වගේ තැන්වල ඉපදුනත් හොඳ අධ්‍යාපනයක් ලැබුවොත් පුළුවන්කම තියෙනවා ඒ ජීවිතය සාර්ථක කරගන්න ඒක තමයි අබ්දුල් කලාම් මහත්මයාට උනේ එතුමා න්‍යෂ්ටික විද්‍යාව පිළිබඳ මහා විද්‍යාඥයෙක් වෙලා අන්තිමට ඉන්දියාවේ ජනාධිපතිතුමා වෙන්න තරම් එතුමට වාසනාව තිබුණා එතුමට ඒ ශක්තිය තිබුණා ධෛර්යය තිබුණා එනිසා පින්වත්නි ඔය හැමදේම තිබිලත් මේ බුදුහාමුදුරුව කොටස්වලට බෙදුවේ පළවෙනි පුද්ගලයා තමයි තමෝ තම පරායන පුද්ගලයා. ඒ කියන්නේ අන්ධකාරයෙන් අන්ධකාරයටම යන පුද්ගලයා. එනිසා ඔබට හොඳ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. නිසා ඔබ ඒ අන්ධකාරයෙන් අන්ධකාරයට යන්න උත්සාහ කරන්න නැතුව. කියන්නේ ඔබ අන්ධකාරයක නෙමෙයි ජීවත් වෙන්නේ. නමුත් සමහර වෙලාවට අන්ධකාරයටම යන්න තමන්ගේ සිත සකස් වෙන අවස්ථාවල් තියනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට හොඳ සාර්ථක මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. සාර්ථක මනුස්ස ජීවිතයක් කියලා මම සඳහන් කළේ පරමාර්ථ මනුස්ස ජීවිතයක්. ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් හොඳට තියෙනවා. ඒ වගේම හොඳ නරක තේරුම් ගන්න පුළුවන් ඔබට. ඒ වගේම ඔබට යමක් කමක් හම්බ කරගෙන කිසිම කෙනෙකුට අතනොපා ජීවත් වීමේ හැකියාව තිබෙනවා. සමහර වෙලාවට පින්වත්නි සමහර පවුල් තියෙනවා එහෙම් පිටින්ම දුස්සීල පවුල්. එහෙම් පිටින්ම දුස්සීලයි. අම්මා තාත්තා දුස්සීලයි. අම්මා තාත්තා හිටන් දුස්සීලයි. ඒ වගේ අම්මා කෙනෙක්ගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තොත් කුමක්ද සිද්ධ වෙන්නේ? තාත්තා හවසට ගෙදර ඇවිල්ලා රණ්ඩු සරුවල් කරනවා. අම්මත් ඒ හා සමානව දෙන්නත් එක්ක රණ්ඩු සරුවල් කරනවා. අර කුසේ ඉන්න දරුවා වෛද්‍ය විද්‍යාව තුල දැන් උගන්වනවා. දරුවෙක් කුස තුල සිටින විට අම්මා හැසිරෙන විදිහ ඒ දරුවා ඒ ග්‍රහණය කරගන්නවා. ඒ දරුවා බය වෙලා ඉන්න මොහොතක ඒ දරුවා මෙලොව එළිය දුටුව ගොළුවෙක් වෙලා උපදී. කණ්ඩ ගැහෙන්නේ නැති පුද්ගලයෙක් වෙලා මෙලොව එළිය දකි. අංගවිකල දරුවෙක් වෙලා මෙලොව එළිය දකි. ඔයත් දන්නවනේ සාමාන්‍යයෙන් පොඩි දෙයකට අපි බය වුණත් සමහර වෙලාවට කතා කරගන්න බැරුව කතා කරගන්න විදිහක් නැතුව එකපාරම ගොළු වෙලා වගේ ඉන්නවා. එහෙනම් අර කිසිම දෙයක් නොතේරෙන පුංචි දරුවා අම්මගේ මව්කුස තුල පිලිසිඳගෙන ඉන්නකොට ගෙදර රණ්ඩු සරුවල් වෙනකොට ඒ දරුවා කොච්චරනම් බයකින් ජීවත් වෙයිද? එතකොට ඒ දරුවා මෙලොව එළිය
දකින්නකොට. එතකොට ඒ දරුවගේ අතීතයේ යම් පවක් කරලා තිබුණා. ඒ වගේම ඒ අම්මා තාත්තත් ගේ පවු ඒ දරුවට කරගහන්න සිද්ධ වෙනවා. එතකොට එවැනි පවුල්වල උපදින්නත් තම තමන්ගේ කර්ම ශක්තියින් බලපානවා. එනිසා පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කළ විදිහට පළවෙනි පුද්ගලයා තමයි තමෝ තම පරායන පුද්ගලයා. ඒ කියන්නේ අන්ධකාරයෙන් අන්ධකාරයටම යන පුද්ගලයා. ඊළඟ එක්කෙනා තමයි පින්වත්නි තමෝ ජෝති පරායන පුද්ගලයා. තමෝ ජෝති පරායන. සමහර වෙලාවට දුස්සීල පවුල්වල උපදිනවා. මිත්‍යා දෘෂ්ටික පවුල්වල උපදිනවා. සහෝදර සහෝදරියෝ දුස්සීලයි. අම්මා තාත්තා දුස්සීලයි. කිසිම දෙයක් තේරුම් ගැනීම හැකියාවක් නැහැ. හොඳ නරක තේරෙන්නේ නැහැ. එහෙම ජීවත් වුණත් කල්යාණ මිත්‍රයෙකුගේ ආශ්‍රයයක් ලැබුණොත් එයාට එයා එතනින් හොඳ ජීවිතයක් ලබනවා. තමෝ ජෝති පරායන කිව්වේ ඒකයි. අන්ධකාරයෙන් ආලෝකයට යනවා. අන්ධකාරයෙන් ආලෝකයට යනවා. පින්වත්නි කල්යාණ මිත්‍ර සේවනය කියන එක කියන්නේ හොඳ යහළුවන්ගේ ආශ්‍රය අපිට ඉතාම වැදගත්. අපිට නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍ර සේවනය අත්‍යවශ්‍යයි. කල්යාණ මිත්‍ර සේවනය ඕන අපිට නිවන් දකින්න නම්. මම ඔබට උදාහරණයක් කියන්නම්. අපි උදේ හවා වන්දනාමාන කරන අපට මේ දර්ශනය පෙන්වලා දුන්න අපිට මේ දුක නැති කිරීමේ මාර්ගය පෙන්වලා දුන්න තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි එක කාලෙක ගාත්මික මිත්‍යා දෘෂ්ටිකයක් කියලා ඉපදිලා හිටියා. මොකද්ද නම? ජෝතිපාල. ජෝතිපාල කියලා ඉපදිලා හිටියා. මිත්‍යා දෘෂ්ටිකයි. එයාගේ හොඳම යාළුවා කවුද? ඝටිකාර. ඔබ මේ කතාව අහලා ඇති. ඝටිකාර හොඳ යාළුවා මෙයාගේ. ඝටිකාර කියලා කියන්නේ පින්වත්නි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ හොඳම දායකයා. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ. ඉතින් මේ ඝටිකාර මේ ජෝතිපාලට කියනවා බුදුහාමුදුරුවෝ ඉන්නවා අපි යමුද බුදුහාමුදුරන්ව බැහැ දකින්න. අපි බුදුහාමුදුරන්ව බැහැ දැකලා පොඩ්ඩක් කතා බහ කරලෙමු කියලා මේ ඝටිකාර මේ ජෝතිපාලට කියනවා. හැබැයි ජෝතිපාල කියනවා මට නම් බෑ ඒ මුඩුමහනම දකින්න යන්න. මම නම් ආස නැහැ ඒගොල්ලන්ව දකින්න. එහෙමයි කිව්වේ. හැබැයි මේ යාළුවා පුදුම තරම් උත්සාහ කරනවා තමන්ගේ යාළුවව බුදුහාමුදුරන්ට බුදුහාමුදුරන් ළඟට එක්කගෙන යන්න. හැබැයි පින්වත්නි කොච්චර උත්සාහ කළත් මේ යාළුවට ඒ කියන්නේ මේ ඝටිකාරට බැරි වෙනවා තමන්ගේ යාළුවා ඒ කියන්නේ ජෝතිපාලව බුදුහාමුදුරන්ව බැහැ දකින්න එක්ක යන්න. ඊට පස්සේ මේ ඝටිකාර කල්පනා කරනවා මම කොහොමද මේ මගේ යාළුවාව බුදුහාමුදුරන් ළඟට එක්කගෙන යන්නේ. සමයා ඊට පස්සේ මොකද කරන්නේ? ජෝතිපාලට කියනවා අපි යමුද නාන්න. ලස්සන තැනක් තියෙනවා අපි යමුද නාන්න. පින්වත්නි සමහර වෙලාවට හොඳ දේවල් කරන්න මිනිස්සු කැමති නැතුණාට නිකන් පොඩ්ඩක් විනෝද වෙන්න වගේ දේකට මිනිස්සු සමහර වෙලාවට කැමති නේද? ඊට පස්සේ මේ ඝටිකාර කොහොම හරි නාන තැනටත් මේ ජෝතිපාලව එක්කගෙන ගිහිල්ලා ඒ කියන්නේ අර බුදුහාමුදුරන් වහන්සේ ඉන්න තැනට ළඟ තියෙන තැනකට තමයි ඉතින් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතනට ගිහිල්ලා නාල කරලා එතනදිත් ඝටිකාර කියනවා මේ පන්සලේ තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ වැඩ ඉන්නේ අපි යමුද බුදුහාමුදුරන්ව බැහැ දකින්න. එහෙම කියනවා. ජෝතිපාල කියනවා අපෝ මට නම් බෑ යන්න. වාට ඕන්නම් යන්න මම නම් එන්නේ නැහැ කියලා එතනදිත් කියනවා. ඒත් ඝටිකාර කොහොම හරි උත්සාහ කරලා මෙයාගේ සරමිනුත් අදිනවා. සරම කියලා කියන්නේ අර තියෙන වේට්ටිය වගේ ඒකෙනුත් අදිනවා. ඊට පස්සේ කොහොම හරි උත්සාහ කරලා අන්තිමට කොණ්ඩෙන් ඇදලා ගත්තා. තමන්ගේ යාළුවා කොණ්ඩෙන් ඇදලා කිව්වා අපි යන් බුදුහාමුදුරන්ව බැහැ දකින්න.
ඇත්තටම පින්වත්නි ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න කොච්චරනම් වාසනාවක් තියෙන්න ඕනිද ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා කියන්න පින්වත්නි ඔබ හිතන්න අපට දලදා වහන්සේව වන්දනා කරන්න තබා ඒ කරඬුන් වහන්සේ ළඟට යන්න අපිට කොච්චර වාසනාවක් තියෙන සමහර මිනිස්සුන්ට ඒකක් නැහැ එච්චර ඕනේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟට යන්න කොච්චර වාසනාව තියෙන ළඟට යන්න සා මේ මේ වෙලාව තුල ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න කොච්චර වාසනාව තියෙන්න ඕනිද ඊට පස්සේ මෙයාගේ කොණ්ඩෙන් ගටිකාර මේ ජෝතිපාලගේ කොණ්ඩෙන් ඇද්දලා පස්සේ මේ ජෝතිපාල කල්පනා කරනවා මේ ගටිකාර කියලා කියන්නේ මේ පහත් කුලයේ කෙනෙක් මම උසස් කුලයේ කෙනෙක් මෙයා මේ මගේ කොණ්ඩෙනුත් ඇදලා මේ තරම් මට දේවල් ඒ කියන්නේ මේ තරම් උත්සාහ කරන්නේ මාව පන්සලට එක්කගෙන යන්න මෙතන මොකක් හරි දෙයක් තියනව නේද කියලා මෙයා කල්පනා කරනවා ඊට පස්සේ ජෝතිපාල මොකද කරන්නේ ජෝතිපාල ගටිකාරත් එක්ක බුදුහාමුදුරංග බහ දකින්න යනවා බුදුහාමුදුරංග බහ දකින්න ගිහිල්ලා එතනදී බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවන් අහලා ඒ ජෝතිපාල තමන්ගේ මිත්‍යා දෘෂ්ටික කමින් නිදහස් වෙලා එයින් මිදෙනවා ඒ නිසා තමයි පින්වත්නි ඔබටත් මටත් වාසනාව ලැබුණේ මේ වූ සත්‍ය වූ දර්ශනයක් අපේ ජීවිතයටත් ලැබිලා අපට ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් වන්දනාමන කරලා උන්වහන්සේ පෙන්වලා දුන්න මාර්ගය අපිට ගමන් කරන්න වාසනාව ශක්තිය ලැබුණේ මේ වගේ උතුම් දර්ශනයක් අපිට දැකගන්න අහන්න ඒ දර්ශනය තුල ගමන් කරන්න අපිට පුළුවන්කම ලැබුණේ ඒ කල්යාණ මිත්‍ර සේවනයේ නිසා එදා ඒ කල්යාණ මිත්‍ර සේවනය ඒ කල්යාණ මිත්‍රයාගේ යාලුකම ඒ ජෝතිපාලට තිබුණ නැතුණා නම් අද අපට වන්දනාමාන කරන්න සහ අපට මේ මාර්ගය කියලා දෙන්න ගෞතම කියලා බුදුහාමුදුරු කෙනෙක් නැති වෙන්නත් ඉඩ තිබුණා. එනිසා පින්වත්නි ඔබේත් මගේ ජීවිතයට කල්යාණ මිත්‍ර සේවනය මේක ඉතාම වැදගත්. ඒ වගේම තමයි මේ කොරෝනා කියන සමය තුල මේ විදිහට මේ විහාරස්ථානයේදී මේ විදිහට ඔබ සියලු දෙනාටමත් පන්සලට මේ මොහොත තුල එන්නට බැරි වුණාත් මේ විදිහට හරි මේ දේවල් පටිගත කරලා ඔබට අනුශාසනා කරන්නේ අවස්ථාව සලසලා දීලා ඒ කටයුතු සිද්ධ කිරීමත් පින්වත්නි කල්යාණ මිත්‍ර සේවනයක්. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අනිත් අයවත් හොඳ මාර්ගයට ගන්නවා. කල්‍යාණ මිත්‍රයා කියලා කියන්නේ තමන්ගේ යාළුවව තමන්ගේ යාළුවන්ව අනිකුත් මිනිසුන්ව හොඳ මාර්ගයට අරගෙන ඒත් උනුත් හොඳ වැඩ කටයුතු වල හොඳ දේවල් වලට යොමු කරන එක යොමු කරන කෙනා තමයි කල්‍යාණ මිත්‍රයා කියලා කියන්නේ. එනිසා පින්වත්නි අපි හොඳ කරන්න ඕනේ සහ ඔබ ඔබේ දරුවන්ට කියලා දෙන්න හොඳ නරක ඔබ උදේ ගෙදරින් යනකොට ඔබේ දරුවන්ට හොඳ සිතුවිල්ලක් කියලා දීලා යන්න අපේ මිනිස්සු වැරදි දේම විතරයි කියලා දෙන්නේ හැබැයි ඒ වැරද්දේ තියෙන අතුලාන්තය මේක කළොත් මේ වරදයි සිදුවෙන්නේ ඒ වගේ දේවල් පැහැදිලි කරලා දෙන්නේ නැහැ පින්වත්නි ඒ නිසා ඔබ ඔබේ දරුවන්ට හොඳ දේ කියලා දෙන්න. නිකන් ඉන්න එකම ඒ කියන්නේ සමහර වෙලාවට මිනිස්සු හිතන්න පුළුවන් අපි හොඳ මනුස්ස ජීවිතයක් ලැබුවා දැන් ඉතින් මේ පින් කරගෙන තියෙනවා අපිට මේ ඇති. ඒ නිසා මේ විදිහට ඉඳලා මැරිලා ගිහිල්ලා ආය කොහොම හරි උප්පත්තියක් ලැබලා ආය මනුස්ස ජීවිතයක් ලැබලා ඉන්නවා කියලා අපි හිතාගෙන සමහර මිනිස්සු එහෙමත් ඉන්නවා. හැබැයි අපි කොහොමද දන්නේ ඊළඟ ආත්මෙත් අපිට මනුෂ්‍යාත්මයක් ලැබෙයිද කියලා. එනිසා අපිට මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. එනිසා ඔබ දැන් කටයුතු කරන්න ඕනේ දැන්
ඔබ ධර්මදේශනාවන් ශ්‍රවණය කරලා තියෙනවා ඔබ පොතපත පරිශ්‍රණය කරලා තියෙනවා දැන් ඔබ ඔබ ඉගෙනගත්ත ධර්මය ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ එයයි දැන් කරන්න ඕනේ දැන් බණ අහනවා වගේම ඔබ ධර්ම ශ්‍රවණය කරනවා වගේම ඒ දේශනාවන් දැන් ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව ගන්න ඕනේ සමහර වෙලාවට මෙහෙම හිතන්නකෝ සත්තු මරණයක වැරදි එක පව් හැබැයි සත්තු නොමරා සිටීමම හොඳ වෙන්නේ නැහැ සතුන්ට කරුණාව දයාව දක්වන එකයි හොඳ වෙන්නේ බොරු කියන එක වැරදි හැබැයි බොරු නොකියා හිඳීමම හොඳ වෙන්න හේතුවක් නැහැ එහෙනම් ගොළුව හරි හොඳයි එහෙනම් ඔබ සත්‍ය කතා කරන්න ඕනේ එවිටයි ඒ හොඳ වෙන්නේ එනිසා පින්වත්නි තේරුම් ගන්න ඕනේ තේරුම් ගත යුතු බොහෝ දේවල් තියෙනවා සමහර මිනිස්සු හැමදේම දන්න වගේ ජීවත් වුණත් අපි මොනවද දන්නේ අපි මේ දේශනාවන් තුල මේ දර්ශනය තුල අපි තාම මොනවද දන්නේ හැබැයි අපි යම් ප්‍රමාණයක් දන්නවා අන්න ඒ දන්න ප්‍රමාණය ඒ දන්න දේ දැන් අපි ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළට ගන්නවා එනිසා ඔබ ඔබේ දරුවන්ට හොඳ සිතුවිලි හොඳ දේවල් කියලා දෙන්න ඒ හොඳ දේවල් කියලා දෙන අතරේ මේ හොඳ දේ ඇතුලේ තියෙන්නේ මේකයි හොඳ දේ ඇතුලේ තියෙන්නේ මේකයි හොඳ දෙයක් කළොත් මේ දේ සිද්ධ වෙන්නේ ඒ විදිහට ඔබ ඔබේ දරුවන්ට කියලා දෙන්න. එයා කාලෙකදී ඔබට සතුටක් ගෙන දෙයි. ඔබ ඔබේ දරුවන් හොඳ මාර්ගයට යොමු කළොත් ඒ ඔබට ඒ නිසා ඔබට යම් කාලෙකදී සතුටකට එය හේතු වෙනවා. නිසා පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කළ විදිහට අනිත් පුද්ගලයා තමයි තමෝ ජෝතිපරායන. ඒ කියන්නේ අන්ධකාරයෙන් ආලෝකයට යන පුද්ගලයා. අනිත් කෙනා තමයි ජෝති තම පරායන අනිත් කෙනා තමයි තුන්වෙනි කෙනා තමයි ජෝති තම පරායන ඒ කියන්නේ ජෝති කියලා කියන පින්නද්දි මෙතන ජෝතිමත් දැන් ඔබ අහලා තියෙන ජෝතිමත් රාත්‍රිය වගේ එකක් ජෝති කියලා කියන්නේ ආලෝකය කියන එක ජෝති කියලා කියන්නේ ආලෝකය කියන එක සා තුන්වෙනි පුද්ගලයා තමයි ජෝති තම පරායන ඒ කියන්නේ හොඳ මනුස්සාත්මයකුත් ලැබුවා හොඳ නරක තේරුම් ගන්න පුළුවන් මනුස්ස ජීවිතයකුත් ලැබුවා අනුන්ට අතනපා ජීවත්වන ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ජීවිතයක් ලැබුවා ඒ කියන්නේ ඉඟා කන්නේ නැති කාටවත් අතනපා ජීවත්වන හොඳ ජීවිතයකුත් ලැබුවා ඇස්කන් ආසාදී ඉන්ද්‍රියනුත් හොඳට පිහිටලා තිබෙන ජීවිතයකුත් ලැබුවා හැබැයි එයාට පෞකාරයේගේ අසුර ලැබුණා පෞකාරයේගේ අසුර ලැබිලා එයා මිත්‍යා දෘෂ්ටික වෙනවා එයා වැරදි දේවල් වලට පෙළඹෙනවා පින්වත්නි පෞකාරය කියලා කියන්නේ තමන් කරන පව් වැඩවලට අනිත් කෙනත් පුළුවන් තරම් එකතු කරගන්නවා තවත් කෙනෙක් හොඳ කරනවට පෞකාරය කවදාවත් කැමති නැහැ ඒ නිසා ජෝති තම පරායන කියලා කිව්වේ හොඳ මනුස්ස ජීවිතයක් ඒ කියන්නේ ආලෝකයෙන් අන්ධකාරයට ඉගෙන හොඳ මනුස්ස ජීවිතයක් ලැබුවා හැබැයි පෞකාරයේගේ සේවනය නිසා පෞකාරයේගේ අසුර නිසා ඒ හොඳ ජීවිතය ලැබපු කෙනා නරක ජීවිතයකට එකතු වුණා. එහෙම පුද්ගලයෝ අප සමාජය තුල ඉන්නවා. ඒ නිසා පුළුවන් තරම් ඔබ මිනිස්සුන් ආශ්‍රය කරනකොට කවුද මම ආශ්‍රය කරන්නේ? මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද? ඇත්ත අපිට මිනිස්සුන් කාලා බලන්න බෑ. හැබැයි ඔබට නුවණක් තියෙනවා ඔබට හොඳ ඔළුවක් තියෙනවා ඔබ ආශ්‍රය කරන පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා ඔබට හිතලා තේරුම් ගන්න පුළුවන් එනිසා අද කාලේ ඉතාම වැදගත් ඔබ ආශ්‍රය කරන පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම් අරගෙන ඒ ආශ්‍රයන් සිද්ධ කරන එක එනිසා ජෝති තම පරායන කියලා කිව්වේ ආලෝකයෙන් අන්ධකාරයට යන පුද්ගලයා ඊළඟ හතරවෙනි පුද්ගලයා තමයි පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කළ විදිහට බුදුහාමුදුරුවෝ කැමති වුණ පුද්ගලයා තමයි
ජෝති ජෝති පරායන ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයටම යන පුද්ගලයා හොඳ ජීවිතයක් ලැබුවා අස්කන්නාසාදී ඉන්ද්‍රියන් හොඳට පිහිටලා තියෙනවා හොඳ නරක තේරුම් ගන්න පුළුවන් හොඳ අනුන්ට අතනපා ජීවත් වෙන හොඳ ජීවිතයක් ලැබපු කෙනා ආලෝකමත් ජීවිතයකින් ජෝති ජෝති පරායන ඒ පුද්ගලයා ආලෝකයෙන් ආලෝකයට යනවා ඒ කියන්නේ ඒ ලැබපු ජීවිතය ගැන එයා කල්පනා කරන කොහොමද මම මේ මනුෂ්‍යාත්මය ලැබුවේ ඉතාමත් අපහසුවෙන් මම අප්‍රමාණ පින් සිද්ධ කළ නිසා තමයි මට මේ වෙනකොට මේ මනුස්ස ජීවිතය මේ විදිහට හොඳ විදිහට ලැබිලා තියෙන්නේ ඒ නිසා මේ ලැබුවා වූ දුර්ලභ මනුස්ස ජීවිතෙන් මම හොඳ දෙයක් ලබා ගන්න ඕනේ මම හොඳ දේවල් සිද්ධ කරන්න ඕනේ මම හොඳ දේවල් සිද්ධ කරොත් තමයි මට ඊළඟ හොඳ ආත්මයක් හරි ලබන්න පුළුවන් ඒ නිසා හොඳ ආත්මයක් ලබනවට වඩා මම පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න ඕනේ මේ ආත්මය තුල මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය තුල මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දර්ශනය තුල යමින් මේ නිවන් මාර්ගයට පිවිසෙන්න මම උත්සාහ කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කළ විදිහට පින්වත්ති ජෝති ජෝති පරායන කියලා කිව්වේ ආලෝකෙන් ආලෝකයට යනවා කියලා කිව්වේ ඒ පුද්ගලයාට ඒ කියන්නේ තමන් ලැබුවා වූ මනුස්ස ජීවිතය පිළිබඳව සතුටටපත් වෙලා ඒ පුද්ගලයා ඒ ජීවිතය ගැන හොඳට හිතලා ඒ ලැබුවා වූ මනුස්ස ජීවිතයට වටිනාකමක් දීලා ජීවත් වෙමින් හොඳ සිද්ධ කරමින් පුළුවන් තරම් දානමාන ආදී කුසලයන් සිද්ධ කරමින් තමන්ගේ අහලුවන්ව තමන් ආශ්‍රය කරන පුද්ගලයන්ව තමන්ගේ අම්මා තාත්තව තමන්ගේ සහෝදරයන්ව තමන්ගේ දුව දරුවන්ව හොඳ මාර්ගයට ගනිමින් ඒ සියලු දෙනත් එක්කම මේ මාර්ගයේ මේ නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන පුද්ගලයා තමයි ජෝති ජෝති පරායන කියලා කිව්වේ ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා. ඒ නිසා පින්වත්නි හොඳට තේරුම් ගන්න. අපි මේ ලැබුවා වූ මනුස්ස ජීවිතයෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න හොඳම කාලය තමයි මේ. ඒ නිසා ඔබයට උත්සාහ කරන්න. ඔබට අපහසු කාර්යයක් නෙවෙයි. අපි තාමත් උත්සාහ කළාද කියන තැනයි අපි ඉන්න ඕනේ. අපි තාම උත්සාහ කරලා නැහැ. ඒ නිසා පින්වත්නි ඔබට ඒ ශක්තිය තියෙනවා. ඒ ශක්තිය වඩාත් ඔබ වැඩි දියුණු කරගන්න ඔබ පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරමින් පොතපත පරිශ්‍රණය කළලා ඔබ තව තවත් මේ ධර්ම ඥාණය වැඩි දියුණු කරගනිමින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ මාර්ගයට ඔබ ප්‍රවිෂ්ඨ වන්න. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව භික්ෂුන් වහන්සේලාට එදා ජේතවනාරාමයේදී දේශනා කළා. භික්ෂුන් වහන්සේලා සතුටටපත් වුණා කියලා මේ සූත්‍රය තුළ සඳහන් වෙනවා. සම මේ වෙලාවේ මම ඔබට දේශනා කළේ පින්වත්නි මම මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඔබට අනුශාසනාවක් විදිහට පැහැදිලි කළ දුන්නේ නිවන් මාර්ගේ ගමන් කරන ඒ කියන්නේ මේ මනුස්සාත්මයක් ලැබපු අපි බුදුහාමුදුරුවෝ කොටස් හතරකට බෙදලා පැහැදිලි කළ දුන්නා අපේ සමාජේ ජීවත් වෙනවා මේ වගේ පුද්ගලයන් කියලා ඒ කොටස් හතරයි අද මම ඔබට පැහැදිලි කළ දුන්නේ නිසා ඔබ තේරුම් ගන්න ඔබ කොමන කොටසටද අයත් වෙන්නේ කියලා. ඒ නිසා අපි හැම දිනම අයත් වෙන්න ඕනේ. ජෝති ජෝති පරායනේ කියන්නේ ආලෝකයෙන් අපි ආලෝකයටම යන්න ඕන. ඔබට මනුස්ස හොඳ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මනුස්ස ජීවිතයෙන් ඔබ උපරිම ඵල නෙලාගෙන ඔබට ඔබ හොඳ ගමනක් යන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. එය ඔබේ මෙලව ජීවිතයට වගේම පරලොව ජීවිතයටත් සාංසාරික ගමනටත් ඒකාන්ත වශයෙන්ම අනිවාර්යයෙන්ම ඔබට පිහිටටපත් වෙනවා. ඒ නිසා මේ වෙලාව තුල මේ අනුශාසනාව සිද්ධ කරලා රැස් කරගත්තු තාක් සියලු පුණ්‍ය ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටමත් ඔබ පවුල්වල ජීවත් වෙන පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා පින්වත් සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත සූවිසුගුණ බලයෙන් සතක් ශාන්තියක් යහපතක්ම සලසේවා ඔබ කරන කියන සියලු හොඳ කටයුතු තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටම පත් වේවා නිරෝගී වේවා නිරෝගී වේවා නිරෝගී වේවා ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව කියන ජීවිතයේ සැප සඳහා අවශ්‍ය කරන මේ කරුණු කාරණා ඔබට ලැබේවා වැඩි දියුණු වේවා කියලා මා මේ වෙලාවේ ඔබට ආශිර්වාද කරනවා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් අසිරි බෙලෙන් සදා සනසිල් උදා වේවා.